මෙතන සිටින ස්වාමි පුරුෂයෝ ටික අත්උස්සන්න බලන්න. ලැජ්ජ වෙන්න එපා. ෂුවර්නේ වා ස්වාමි පුරුෂයෙක් කියලා. හරි. කීප දෙනෙක් ඉන්නවා. මහා ප්‍රශ්නය. ඔයාගේ නෝනගෙන් කීපාරක් ඔයා අහලා තියෙනවද? ඔයා මට ආදරෙයිද කියලා. කීපාරක් අහලා තියෙනවද? කීපාරක් ඔයාගේ නෝනට ඔයා කියලා තියෙනවද? මං මුහුණත් වහගන්නවා ලැජ්ජාවේ. අයිවන් මහත්තයාගේ නෝන. කීපාරක් ඔයා නෝනට කියලා තියෙනවද? මැනිකි මං ඔයාට ආදරෙයි කියලා. මම ස්වාමි පුරුෂන්ට අත ඔස්සන්න කියලා ඔය ප්‍රශ්න ඇහුවේ මොකද දන්නවද? පිරිමි අය තමයි අඩුවෙන්ම මං ඔයා මට ආදරෙයිද කියලා ප්‍රශ්නේ අහන්නේ. මං ඔයාට ආදරෙයි කියලා කියන්නේ නැද්ද? ගෑනු අය නම් හැම තිස්සෙම අහනවනේ කිත්සිරි ඔයා මට ආදරෙයිද, ඔයා මට ආදරෙයිද කියලා. ඒක නෝනලගේ ස්වභාවයක් නැද්ද? බදින්න ඉස්සර වෙලේ නම් නෝනලත් එකයි මහත්තුරුත් එකයි ඔය දැන් ඉන්න කොල්ලන්ගේ නැවත් කාර්ය. How many times you have sent the message, hey I love you කියලා. ඕ ඇති වෙන්න. පිරිමි අය ඇහුවේ නැති වුණාට ඔය ප්‍රශ්නය ඔයා මට ආදරෙයිද කියලා. එහෙම නැත්නම් පිරිමි අය තාත් ස්වාමි පුරුෂන් බිරිඳට කිව්වේ නැති වුණාට, කිව්වේ නැති වුණාට ඔයාට මම ආදරෙයි කියලා මේ හදවත පුරාවටම ආදරය තියෙනවා නැද්ද? කිව්වේ නැති වුණාට, වචන වලින් කිව්වේ නැති වුණාට ඔය පපු පළල බැලුවොත් කාර්ය පිරෙන්න ආදරය තියෙනවා. ජේසුත් අද ඒ වගේ ප්‍රශ්නයක් අහනවා. ජේසුගේ හදවතේ හිටිය කිට්ටුම මනුස්සයගෙන් පේදුරුගෙන්, පේදුරු ඔබ මට ආදරෙයිද බං? ඔබ මට ආදරෙයිද බං? එක පාරක් නෙමෙයි අහන්නේ, තුන් පාරක් අහනවා. පේදුරු ඇත්ත කියපන්, ඇත්ත කියපන්, ඔබ මට ආදරෙයිද? ඔය විදිහට අහන්නේ නැත්තේ නැද්ද? ලස්සනට වචනේ ලිබුලා තිබුණාට, ග්‍රන්ථාරූඪ වුණාට කතා. ඔය තාම ඒ ස්ථානයේ තියෙනවා ඊශ්‍රායලයේ පීටර්ස් ප්‍රයිමසි කියලා තැන. ඒ තැන තාම තියෙනවා. ඒ සිද්ධි මේ සිද්ධි වෙච්ච ස්ථානයේ පල්ලියක්, පුංචි ලස්සන පල්ලියක් හැදිලා තියෙනවා. වාඩි වෙලා ඉන්න ගමන් පේදුරු ඇත්ත කියපන්, මට ආදරෙයිද? එක පාරක් නෙමෙයි, තුන් පාරක් ආදරෙයිද කියලා අහන ජේසු. පේදුරු කිව්වම දන්නේ නැද්ද ඔයාට මං ආදරෙයිනේ? ඇත්ත කිව්වම් පේදුරු, අනිත්‍යුන්ට වඩා ඔබ මට ආදරෙයි. අහන්න එපා ඔය ප්‍රශ්නේ. මං දැන් එකපාරක් කිව්වේ මං ඔයාට ආදරෙයි. එහෙම තුන් පාරක් පේදුරු උත්තර දුන්නම ඒ හැම පාරකම ජේසු දුන්න උත්තරය හරි වැදගත්. ජේසු දුන්නු මඟ පෙන්වීම හරි වැදගත්. ජේසු කියපු වචන ටික හරි වැදගත්. ඇයි? ආදරෙයි කියලා අපි කාට හරි කියනවා නම්, ආදරෙයි කියලා අපි කාට හරි කියනවා නම්, ඒ කියන වචන තුල අපි කල යුතුදී නැත්නම් අපි කරන්නට බැඳිලා තියෙන දේ ගැන පැහැදිලිවම මේ ජේසු දුන්නු මග පෙන්වීම තුළ අපි දකිනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒ නිසා මෙතන ඉන්න කාට හරි ආදරෙයි කියලා කියලා තියෙන හැමෝටම මම කියනවා, ඔබේ බිරිඳට වෙන්න පුළුවන්, ඔබේ ස්වාමි පුරුෂයාට වෙන්න පුළුවන්, ඔබ හිට අනිත් විවාහ වෙන්න ඉන්න කෙනාට වෙන්න පුළුවන්. ඔබ කියලා තියෙනවා නම් I love you, මම ඔයාට ආදරෙයි කියලා කියලා තියෙනවා නම් පොඩි උන් hina වෙන්න එපා. දැන් මේ ඔලුවට දාගන්න එපා. ඉස්සෙල්ලාම ඔලෙල් කරලා දා ඉන්නෝනා. හරිද?
දැන් අර ඒව ගැන හිතන්න එපා. අර දුන්න ලියුම මැසේජ් ඒව හිතන්න එපා. හැබැයි ඉගෙන ගන්න කමන්නේ. කාට හරි ඔයා ආදරෙයි කියලා කියලා තියෙනවා නම් ඒ ආදරෙයි කියපු වචනය තුල රැඳිලා තියෙනවා හරි ලොකු ගැඹුරු මග පෙන්වීම තුනක්. අන්න ඒ මග පෙන්වීම තුන ගැනයි මේ රාත්‍රියේදී අපි ඉගෙන ගන්න යන්නේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මං ඉස්සෙල්ලාම කියන්නම් මේ ජේසු පේදුරු මට ඔබ ආදරෙයිද කියලා අහපු ප්‍රශ්නය ඇහුවේ කොහේද, කොතැනද කියන සහ කවදද කියන ප්‍රශ්න දෙකට උත්තරය ඉස්සෙල්ලාම හොයා ගන්න ඕන. කොහේද මේ ප්‍රශ්නේ ඇහුවේ? මේ ප්‍රශ්නේ ඇහුවේ ගලීල මුහුද අසබඩ. ගලීල මුහුද පෙනිපෙනි තමයි ජේසු පේදුරුගෙන් ඇහුවේ. ඒකට හේතුවක් තියෙනවා. මම ඒක හේතු කියන්නම්. කවදද මේක ඇහුවේ? ජේසුගේ මරණයට ඉස්සර වෙලාද, ජේසුගේ මරණයෙන් පස්සේද මේ ප්‍රශ්නේ ඇහුවේ? ආ මොකද අම්මා? ඉස්සර වෙලා. ඉස්සර වෙලාද පස්සේද? ඉස්සර වෙලා. ඉස්සර වෙලාද පස්සේද? ආ ඉස්සර වෙලා. ඉස්සර වෙලා. ඉස්සර වෙලා. ඉස්සර වෙලා කියපු ඔක්කොන්ටම ටොක්ක 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 අනේන්න ඕන. මේක හරි වැදගත්. ඒකයි මං කිව්වේ මේ ප්‍රශ්නේ ඇහුවේ කවදද කියන දේ හරි වැදගත්. මම රත්තරම් පුතේ දුවේ අම්මේ තාත්තේ ජේසු පේදුරුගෙන් මට ආදරෙයිද කියලා තුන් පාරක් ඇහුවේ ජේසුගේ මරණයට ඉස්සර වෙලා නෙමෙයි, ජේසුගේ මරණයට පස්සේ. දුක් විඳීම, මරණය සිද්ධ වෙච්ච සිද්ධියට පස්සේ. ඒ නිසයි, ඒ නිසාමයි මේ දුන්දු උත්තර තුන හරි වැදගත් වෙන්නේ. මං ඒක ඉස්සෙල්ලාම තීරුම් කරන්නම්. හරිද? ඔන්න දැන් මොකද උනේ? ජේසුට පේදුරුව මුණ ගැහෙන්නේ ගලීල මුහුදේදී. පළමු මුණ ගැහිම සිද්ධ වෙන්නේ ගලීල මුහුදු වෙරළේදී. පේදුරුගේ බෝට්ටුවේ මාළු හිටියේ නැහැ. ජේසු කියනවා යන්න ගැඹුරු මුහුදට දැල් හෙලන්න. පේදුරු වේදේ කරනවා. මාළු අහු වෙනවා පේදුරුගේ බෝට්ටුවට විතරක් නෙමෙයි යාළුවන්ගේ බෝට්ටුවලටත්. අන්න විට ජේසු කියනවා පේදුරු දැන් මාළු ඇල්ලුවා ඇති. සල්ලතර දාලා ජේසුගේ පස්සේ පේදුරු යනවා. ඇයි? මාළු අල්ලන්න නෙමෙයි මිනිසුන් අල්ලන්න. හරිද? මේ විදිහට ජේසුත් එක්ක පේදුරු ජීවත් වෙනවා. අවුරුදු ගණනාවක් ජීවත් වෙනවා. වචනය අහනවා. සුව කිරීම දකිනවා. දේශනා කිරීමේ බලය, ලෙඩුන් සුව කිරීමේ බලය, යකුන් දුරු කිරීමේ බලය පේදුරුත් ලබනවා. හැබැයි මොකද උනේ? කුරුසිය මරණය දකිනවා. කුරුසිය මරණය පේදුරුට පරාජයක්. පරාජයක්. කුරුසිය මරණයෙන් පස්සේ පේදුරු මරණය දැක්කා. මේ විනාශය දැක්කා. මේ සියල්ල අත්හැර දාලා ජේසු පේදුරුට දුන්නු වගකීම අමතක කරලා දාලා, පේදුරුට ජේසු දුන්නු කැඳවීම අමතක කරලා දාලා ආයෙත් එනවා ගලීලයට. ගලීල මුහුදට. ගලීල මුහුදේ ආයෙත් පරණ රස්සාවට. අන්න එතනදී දැන් මේ අපි අද සවන් දුන්නු පාඩයට ඉස්සෙල්ලා තියෙන්නේ මේ මං දැන් කියන කතන්දරයයි. හරිද? තේරුම් ගන්න. ජේසුගේ මරණයෙන් පස්සේ පේදුරුයි ජාකොබුයි ජ්වාමුයි අර ආයෙත් පරණ රස්සාවට එනවා. ජේසු පවරපු වගකීම අමතක කරලා, දුන්නු කැඳවීම අමතක කරලා, දැන් මාළු අල්ලන එක නෙමෙයි මිනිස්සු අල්ලන්නයි ඕන කියලා ජේසු කියපු දේ අමතක කරලා ආයෙත් ගලීල මුහුදට එනවා පරණ රස්සාවට.
මුලුරෑම මාළු අල්ලනවා අහුණාද එකෙක්වත් අහුන්නේ එතනදී ආයේ ජේසු වෙනවා උන්ට කියනවා දකුණු පැත්තෙන් මුහුදට දැල දාන්න දැලට මාළු අහු වෙනවා ආ දැන් මෙන්න ජේසු කියලා දැල අහුට මාළු අහු වෙලා දැල ගොඩ ගත්තයින් පස්සේ මාළුව 154ක් හිටියයි කියනවා ඒව ලොකු කතන්දර දැන් පොඩි මාළුවක්ම ගොඩ දාලා හොඳ බාබකියු එකක් දාලා මාළු දෙන්නේ තුන් දෙනෙක් කාලා රොටි කාලා ඉවර වුණාට පස්සේ තමයි ජේසු අහන්නේ මොකද්ද මාළු කෑල්ලක කයින්න ගමන් පේතරු මට ආදරේද හරි දැන් මං කිව්වා පේතරුගෙන් ජේසු අහුව ආදරේද කියලා ජේසුට පේදු ත්‍රය දුන්න තුන් පාරක් මම ආදරෙයි කියලා ඒ හැම පාරකම ජේසු යමක් කියනවා අන්න ඒ කීම තුල ආදරෙයි කියලා කියන හැම කෙනෙක්ම කල යුතු කරුණු තුනක් ගැන ලියවිලා තියෙනවා මොකද්ද අපි ඉස්සෙල්ලාම අහමු මොකද්ද ජේසු පේදුරට කිව්වේ ආදරෙයි කියලා පේදුරු ජේසුට කිව්වේ හැටිය මොනවද ජේසු පේදුරට කිව්වේ මාගේ බැටලුවන් පෝෂණය කරන්න මොකද්ද වචනය මාගේ බැටලුවන් පෝෂණය කරන්න මෙන්න එක ජේසු පේදුරව කැඳවනවා අලුත් ගමනකට ජීවිත ගමනකට මුහුද පේනවා මාළු අල්ලන මිනිස්සුන්ගේ ඔරු පේනවා දැන් ජේසු පේදුරුට කියනවා ජේසු පේදුරු කියලා පේදුරු මට ආදරෙයි නම් ආයෙත් මේ මුහුදට එන්න බෑ ආයෙත් පරණ රස්සාවට එන්න බෑ උඹට මාත් එක්ක අලුත් ගමනක් යන්න තියෙනවා ඒ ගමන යා යුතුයි බැටලුවන්ව රැක බලා ගැනීමේ ගමන ඔයා ඔයාගේ බිරිඳට ආදරේ කියලා මේ ස්ථානේ මුද්ද දාලා විවාහ ගිවිසුම් ජීවිතයට ඇතුල් වෙච්ච දවස තමයි ඒ ගමන අලුත් ගමන ආරම්භ කළ දවස අලුත් ගමන ආරම්භ කළ දවස ඒ නිසා මෙතන ඉන්න හැම ස්වාමි පුරුෂෙක් හැම බිරිඳක්ම මතක තියාගන්න ඔබේ බිරිඳට ඔබේ ස්වාමි පුරුෂයාට ආදරෙයි කියලා මුද්ද දාලා ගිවිසුම් ජීවිතයට ඇතුල් වෙච්ච දවස තමයි අර ජේසු ඔබව අලුත් ගමනකට ඇතුල් කරපු දවස දැන් අහලා බලන්න මේ ගමන තුල මම යනවද මේ ගමන තුල මම මගේ බිරිඳත් ස්වාමි පුරුෂයාත් එක්ක යනවද මේ ගමන නතර වෙලාද මේ ගමන දෙදරලා ගිහිල්ලාද අද මම තනිවම ඔහු තනිවම එක ගෙදර ජීවත් වෙනවා හැබැයි අපි පැති දෙකක එයාට එක ගමනක් මට එක ගමනක් ඒ නිසා දරුවන්ටත් මේ වෙනකොට අතරමං වෙලා ඒකද මගේ ජීවිත කතන්දරය ජේසු පේදුරුව කැදෙව්වා අලුත් ගමනකට ඒ වගේමයි ස්වාමීන් වහන්සේ මෙතන ඉන්න හැම බිරිඳක් හැම ස්වාමි පුරුෂෙක්ම ආදරේ කියලා ගිවිසුම් ජීවිතයට ඇතුල් වෙච්ච දවසේ ගමනකට මරණය දක්වාම යන ගමනකට අවසානය දක්වාම යන ගමනකට කැඳවලා තියෙනවා ඒකින් පිට පනින්න බෑ ඒකින් නතර වෙන්න බෑ ඒකින් අයින් වෙන්න බෑ ඔබ ස්වාමීන් වහන්සේ තුළ ඇති වෙලා තිබෙන බන්ධනයක් ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා දෙවනුව මොකද්ද වචනය බැටලුවන් පෝෂණය කරන්න මොකද්ද මේ කියන්නේ එඳේරා බැටලුවෝ ටික නිල් තන බිමකට අරගෙන යනකොට බැටලුවෝ නිල් තන වළඳිනකොට
battle want dhanenama ende ragi aadaraya endera battle wanwa nil diya daharakata wathura tiyana tanakata aragena yanakota battle wan wathura paanaya karanakota battle want dhanenama ende ragi aadaraya battle tuwala wenakota osawa gannakota katu etkule patalenakota beerala gannakota battleuwata denenawa ede rage aadaraya aa jesu kadawa pedruta denena vidiyata aadaraya karan oba aadaraya kiyuwana kaata hari obe daruwata aadaraya kiyenawa obe birindata aadaraya kiyenawa obe swami purushata aadaraya kiyenawa obe birindata swami purushata daruwata danana vidihata danana vidihata aadaraya karanna daru samahara ewilla kiyenawa daru samahara lata kiyana father taathage aadaraya mata danenne taathage aadaraya mata danenne ne සමහර දරුවෝ ඒ වගේම කියනවා අම්මගේ ආදරය මට දැනෙන්නේ නැහැ මං දන්නේ ෆාද ඇයි ඒ කියලා මට මගේ අම්මගේ තාත්තගේ ආදරය දැනෙන ආදරයක් නෙමෙයි ඒකද ඔයාගේ ගෙදරත් කතන්දරේ හැම ස්වාමි පුරුෂයෙක්ම හැම බිරිඳක්ම අහන්න ඔබේ බිරිඳට ඔබේ ආදරය දැනෙන්නට ඕන ඔබේ ස්වාමි පුරුෂයට ඒක දැනෙන්නට ඕන කොහොමද දැනෙන්නේ ඇයට දැනෙන්නට උනා මොන දේ වුණත් මගේ මනුස්සයමගේ ළඟ ඉන්නවා විශේෂකට මට තුවාල වෙනකොට මම ලෙඩ වෙනකොට මම වැටෙනකොට මම අසරණ වෙනකොට මගේ මනුස්සයමාව දාලා යන්නේ නැහැ ඒක බිරිඳට දැනෙන්නට උනා ස්වාමි පුරුෂට දැනෙන්නට උනා ඔබේ අම්මට ඔබේ තාත්තට මම රත්තරන් පුතේ දිවි දැනෙන්නට උන බාදරේ කියලා තාත්තලා අඬනවා සමහර තාත්තලා ඇයි දරුවන්ගේ ආදරය දැනෙන්නේ නැහැ. දරුව සමහරලාට තාත්තලත් එක්ක කතා කරන්නේ නැහැ. වචන දෙකයි කතා කරන්නේ. සමහර දරුවන්ගේ තාත් ජීවිතවල තාත්තලා බෝඩින් කාර්යය වගේ කිසි සම්බන්ධතාවයක් නැහැ. මම රත්තරන් පුතේ දිවේ මේ මහ පොළවට ඔයාව බිහි කරපු ඔයාගේ තාත්තා ඔයාගේ අම්මා ඔයා තුලින් තමයි ආදරය බලන් ලබන්නේ. ඒ දැනෙන විදියට ඒ දෙන්නට දැනෙන විදියට ඔයාගේ ජීවිතෙන් ඒ ආදරය ලැබෙන්නට ඕන. ඒ නිසා ඔයා කාට හරි ආදරේ කියනවා නම් ඔයාගේ අම්මට, ඔයාගේ තාත්තට, ඔයාගේ බිරිඳට, ඔයාගේ ස්වාමි පුරුෂයාට, ඔයාගේ දරුවට දැනෙන විදියට, එයාට දැනෙන විදියට ආදරය කරන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. තුන්වෙනි කාරණාව ජෙසු කියනවා එඳීරෙක් වෙන්න. එඳීරෙක් වෙන්න. මේ කාරි බලවත් වචනයක් ඇයි එඳීරා කියන්නේ පැනලා දුහන්න නැති එක්කෙනෙක් වෘකයා එනකොට සිංහයා එනකොට වෘකයාත් එක්ක සටන් කරන කෙනෙක් පැනලා දුහන්නේ බැටළුවන්ව අතරමං කරන්නේ නැහැ අසරණ කරන්නේ නැහැ ඕනෑම අභියෝගයකට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න එඳීරා ලෑස්ති ඔයා ඔයාගේ බිරිඳට ආදරය කරනවා නම් ස්වාමි පුරුෂයාට ආදරය කියනවා නම් දරුවට ආදරය කියනවා නම් ඔයාට ඕනෑම ඔයා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න දාල යන්න බෑ පැනලා දුහන්න බෑ ප්‍රශ්න එනකොට දාල යන ස්වාමි පුරුෂයෝ ඉන්නවා ප්‍රශ්න එනකොට දාල යන බිරිඳවරු ඉන්නවා එහෙම කරන්න බෑ ඔයා ජේසුත් එක්ක ගමනක් යන කෙනෙක් නම් ආදරය කරනවා නම් ඔයාගේ පවුලට ඔයාට දාල යන්න බෑ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට අභියෝග වලට මුහුණ දෙනකොට දරුවන් වැටෙනකොට ඔයා ඒ දරුවන් එක්ක ඒවට මුහුණ දෙනකොට දෙවියන් වහන්සේගේ ආදරය ඔයාගේ ගෙදරට ඔයාගේ පවුලට ගලාගෙන එනවා එනිසා මේ රාත්‍රියේදී අපි ස්වාමීන් වහන්සේට ඉල්ලමු ස්වාමිනි මම ආදරේ කියනවා මගේ බිරිඳට මම ආදරේ කියනවා මගේ ස්වාමි පුරුෂයට මගේ දරුවන්ට මගේ අම්මට මගේ තාත්තට මට දෙන්න ජීවිතයක් දැනෙන ආදරයක් කරන ජීවිතයක් හැමදාම මගේ පවුල් ජීවිතය
අලුත් ගමනක් අත්දකින ජීවිතයක් අභියෝගවලට මුහුණ දෙන ජීවිතයක් මට දෙන්න කියා අපි ඉල්ලමු ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා අපි සියලු දෙනාම නැගිට සිටමු